දුවේ වනදු අසරංගත සිල්වා යනු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ ශ්‍රී ලංකාව නියෝජනය කරන පාදඟ පන්දු යවන්නකි. 24 ඇවැරිදි ඔහු පහළ මැදපෙළ ස්ථානයේ ප්‍රතිකරණයේදී එමෙන්ම කණ්ඩෑමට හොඳ ලකුණු රැස් කිරීමේ හැකියාවද තිබෙනවා. ගාල්ලේ ඉපදේ ජාත්‍යන්තර ජයගත් මොහු මීට ටික කලකට පෙර ජාතික කණ්ඩෑම නියෝජනය කළ චතුරංගද සිල්වාගේ එකම සහෝදරයයි. වන්දසිය මංගල තරඟයේදීම ජාත්‍යන්තරයේ අවධානය දිනා ගැනීමට සමත් වුණා. ඒ කඩුලු තුනක් පළමු තරඟයේදීම ලබාගත් තුන්වැනි ක්‍රීඩකයා ලෙසයි. එමෙන්ම මෙම දක්ෂතාවය දැක්වූ ලහබාලතම ක්‍රීඩකයාද ඔහුය. එමෙන්ම වනදු තුන් ඉරියව් දක්ෂතා සහිත ක්‍රීඩකෙක්. ඔහුගේ පන්දු දඟ කැවීම හෝව සාර්ථක පන්දු යවන්නෙක් බවට පත් කර හමාරය. ඔහු දැනටමත් ලෝකයාගේ අවධානය දිනා හමාරය. අවුරුදු ගණනාවකට පස්සේ තමයි සහෝදරයන් දෙන්නෙක් ජාතික කණ්ඩායමක් නියෝජනය කරන්නේ. වැඩිදුරටත් අදහස් දක්වමින් වනදු පැවසුවේ මායි අයියා ගොඩක් වාසනාවන්ත වුණා ඒ අවස්ථාව ලබා ගන්න. අයියා ජාතික කණ්ඩායමේ සෙල්ලම් කරද්දී මට ටීම් එකට සෙල්ලම් කරන්න තිබුණා නම් කියලා හිතුණු වාර ගන්න අනන්තයි. එයත් එක්ක එකට ටීම් එකේ සෙල්ලම් කිරීමට ආසාවක් තිබෙනවා. මැච් එකට යන්න කලින් අයියා පැවසුවේ මේක හොඳ චාන්ස් එකක් ජාතික කණ්ඩායම නියෝජනය කරන්න. ඒ නිසා උපරිමයේ කරන්න. ගාලු පිට්ටනිය ඔයා සෙල්ලම් කරලා තියෙනවානේ. ඒ නිසා උපරිමයේ කරන්න කියලා අයියා මට උපදෙස් දුන්නා. ඔහු නොහිටින්න අද මම ජාතික කණ්ඩායම නියෝජනය කරන්නේ නැහැ යනුවෙන් වනුදු පැවසුවා. වැඩිදුරටත් අදහස් දක්වමින් වනුදු පැවසුවේ අයියා සෙල්ලම් කරනවා දැකලා තමා මාත් ක්‍රිකට් සෙල්ලම් කිරීමට පිවිසියේ. මම අවුරුදු 12 ක්‍රිකට් සෙල්ලම් කරන්න පටන් ගත්තේ. මුලින්ම වේග පන්දු යැව්වේ. පස්සේ තමයි දඟ පන්දු යවන්න ගත්තේ. දඟ පන්දු දාන්න අරන් තාම අවුරුදු 2යි. එමෙන්ම ධම්මික සුදර්ශන සහ ලක්මාද සිල්වා තමයි මාව දඟ පන්දු දාන්න යොමු කළේ. ඔවුන්ට මම ස්තුතිය පුද කරනවා. අන්තිමට මම කියන්න ඕනි අයියා නොහිටින්න මම අද නොව මෙතන නැහැ. අයියා මට වඩා දක්ෂයි. මගේ බලාපොරොත්තුව අපි දෙන්න එකට ජාතික කණ්ඩායම නියෝජනය කරන එක. මෙවර IPL තරඟාවලිය දින නියමයක් නොමැතිව කල් දැමූ අතරම ඉන්පසුව තීරණය වූයේ තරඟාවලිය එළඹෙන සැප්තැම්බර් මාස 19 වෙනිදා ආරම්භ වීමටයි. නමුත් එංගලන්ත ඕස්ට්‍රේලියාව වැනි කණ්ඩායම්වල ක්‍රීඩකින් 20යි 20 ලෝකසලාන ළඟ තබාගෙන පැමිණීමට අකමැති වීම නිසා ඔවුන් වෙනුවෙන් අවශ්‍ය ආදේශක සිදු කිරීමට IPL කණ්ඩායම් මේ වන විට ලයිලයියේ සූදානම් වන බව දක්නට ලැබෙනවා. ඒ අනුව යමින් පැතිර යන පුවත් දුටු විට හැඟෙන්නේ වනිදු අසරංග මෙවර IPL තරඟාවලිය එක්කර ගැනීමට වඩාත් වැඩි ඉඩකඩක් පවතින බවයි. නමුත් ඔහු එක්වන්නේ කුමන කණ්ඩායමටද යන්න තවමත් ප්‍රශ්නයක්. නමුත් වනිදු අසරංග පිළිබඳව මේ වෙන්ට වැඩිම අවධානය යොමු කර සිටින කණ්ඩායම් අතර ඉදිරියෙන් සිටින්නේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝ කණ්ඩායමයි. කෙසේ වෙතත් වනිදු අසරංග RCB කණ්ඩායම් විසින් ඔවුන්ගේ කලින් සිටි ඕස්ට්‍රේලියා ජාතික දඟ පන්දු යවන්නා වන ඇඩම් සම්පාට ආදේශකයක් ලෙස ගෙනෙන ඇතු බවට ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබුණා. මෙවැනි ක්‍රීඩා තොරතුරු පිළිබඳ තොරතුරු දැනගැනීමට ලංකා ටයිම්ස් 24 ස්පෝර්ට් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කර තියාගන්න, බෙල් අයිකන් එක ක්ලික් කරන්න,